උඩට වතුර ටික ගන්න බටලයින් එක හදාගත්තා. මේ වතුර ටික බොන්න එකතු කරගන්න. අපිට මෙහෙමත් නැත්තම් ඉතින් වතුර බොන්න තැනක් නැහැ. මේ එක්කෙනෙක් ඉතින් කලේ පුරව ගන්නකම් අනිත් කට්ටිය ඉතින් ඔන්න ඔය වගේ බලන් ඉන්න ඕන මේ වතුර ටික ගන්න. මේ උල් පොටක් එච්චර ලොකු උල් පොටක් නෙමෙයි යන්තම් වගේ වතුර තියෙන්නේ. ඒකත් මේ කෝප් එකකින් තමයි කලේට දාගන්න. වතුර නැතුව පොඩි ළමයි මර හොඩන්නේ වතුර නැහැ ඉතින් ගේන්න අහකුත් නැහැ. විතර වගේ ඉන්නෝ ඉතින් මේ ඉතින් වතුර බොන්න නාන්න රිදි හොඩන්න. ඔන්න අතු දිංගිතින් තමයි රෙදි හොදන්නේ නාන්නේ ඔක්කොම කරන්නේ. අපි ලොකු පිනක් අපේ වතු ටික කොහෙන් හරි අරන් දෙනව නම් ඒක තමයි අපිට කියන්න තියෙන ලොකුම උදව්ව. සමහර කෙනෙක් රැයකට මෙතන වතුර ගින්නන්නේ. අපි මේ කුරුකොට්ට කන්දින්නේ මේ පවුල් 20ක් 25ක් විතර ඉන්නවා අපි. අපි කට්ටියට මේ පවුල් ටිකට වතු ටිකක් අරන් දෙනව නම් සමහර කෙනෙක් රැයකට මෙතන වතුර ගින්නන්නේ. අපි මේ කුරුකොට්ට කන්දින්නේ මේ පවුල් 20ක් 25ක් විතර ඉන්නවා අපි. අපි කට්ටියට මේ පවුල් ටිකට වතු ටිකක් අරන් දෙනව නම් ගන්න. ඒකත් වැලි මඩයි කුණුත් එක තමයි මේවක් කරන්නේ මේ. වැලිත් තියෙනවා. මේව පෙරලව අරන් ඕන බොන්න උණු කොල්ලා. ළමයින්ට පොවන්න බෑ නැත්තම්. මාත්‍යට කියන්න තියෙන ලොකුම උදව්ව තමයි වතු ටිකක් කොහෙන් හරි අරන් දෙන්න. ඈක් නම් අපි මේ මැරෙන්න කලින් වතු ටිකක් හරියට බොන්න. මේවයි වතුර බොන්න බෑ ඉතින් කොරන් දෙන්න ටිකමට බොනවා. එන්න කාන්ති ඔය ඉන්නකෝ. ඒක ලින්ක් මම කතා කරන එකත් හරියන්නේ නෑ. කුරුකෝට්ට කඳ ගම් වතුර පුරවන ගතුර ගන්න විදියනේ බොන්නයි නිවාසවල වැඩවලට ඉදායිනල් වතුර තිබුණේ ඊට පස්සේ අපි කුරුකොට්ට කන්දි සමිතියක් පිහිටෙව්වා ප්‍රජා ජල සමිතිය හිත මිතුරු ප්‍රජා ජල සමිතිය කියලා පිහිටවල සමාජිකයන් 250 එකතු කරා අපිට ඒ මුදලෙන් මෙතෙන්ට වතුර ගන්න බෑ ඊට පස්සේ රජයෙන් යම් ආධාරයක් හම්බුණා
ඊළඟට ඒකෙන් අපි මේ වැඩ කරගෙන ගියාම ඒ මුදලත් අපිට මදි වුණා මේක කරන්න. ඒ ගමනේ මේ මෝටර් ගේ ගහ ගන්න සමාජිකකින් රුපියල් 5000 එකතු කරගත්තා. ඒක ඒ මුදලිනුත් මේ මෝටර් ගේ ගහ ගන්න මදි වෙලා පස්සේ නැවතත් අපි සල්ලි එකතු කළා. දැන් ඊළඟට අපිට තියෙන මේක පම්ප් එකයි බට ටිකයි ගන්න. කොහොම හරි මේ ටැංකි දෙකත් ගෙනාවා. ඉතින් ඒ මුදල තමයි දැන් අපිට මෙතන මදි වෙලා තියෙන්නේ. අපි පෙරීදා මමත් තව මේ කසුන් මල්ලිය කෙනෙක් කෙනෙකුත් අත්වැඩ දීලා වැඩ කරන එක කෙනෙක් හවසායයි වැඩි ඉවර වෙනකොට වරු සහායෙම. ඉතින් මේ අපි කියන්නේ දැන් අපිට මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන බට ටිකයි මේ ඒකයි බට ටිකයි මීටර් ටිකයි. ඇයි ගෙවල් වලට මීටර් හයිනකොට වතුර දෙන්න විදියක් නැහැ නේ. ඒක නිසා ඒ දෙකේ තමයි ලොකුම ප්‍රශ්නේ. ටැංකි දෙකක් ගෙනත් ඊළඟට බම්ප් එකයි ඒ ටික තමයි. ඉතින් අපිට තවත් මේ උදේ වැඩට ගිහිල්ලා එදිනෙදා රුපියල් 1000 හම්බ කරගෙන මේ කුලි වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු ලොකු මුදලක් එකතු කරන්න බෑ. එහෙම එකතු කරන්න ගියාම මට ලොයික් පිළිවිත වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ටික දුන්නා මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේකෙන්නේ වෙන ආදායමක් නැහැ නේ. ඉදා ඉඳලා ගිහිල්ලා හවසට ගන්න මුදලෙන් තමයි. ඉතින් අපිට ඒක නිසා මේ මුදල මේ ටික අපිට ලබා දෙනව නම් ලොකු දෙයක් කියලා හිතනවා. නැවතත් මේ මිනිස්සුන් මුදල් එකතු කරන්න බෑනේ. ඉදින්දලා බොහොම අමාරුවෙන් ජීව ළමයි ඉස්කෝලේ යවන්න ඕන, බෙහෙත් ටික ගන්න ඕන, සමහර ගෙවල් ආබාධිතයි ඉන්නවා. ඉතින් කොහොමද මේ මිනිස්සුන්ට මේ මෙච්චර විශාල මුදලක් දරන්නේ? ඔව් ගමේ අපිට මේ මුදල මේ ලබා මේ භාණ්ඩ ටිකට එක මුදලක් හරි මේ භාණ්ඩ ටික හරි ලබා දෙන්නේ. මේ ප්‍රදේශයේ ඇත්තටම කියනවා නම් මේ වතුර නැතුව විඳින දුක මේක ඇත්තටම මුළු රටම දැනගන්න ඕන. මොකද මේ පුදුම දුකක් විඳින්නේ. බොහෝම ඈත ඉඳලා තමයි මේගොල්ලෝ මේ ඒ ලිඳක් දැක් මේක මේ අවස්ථාවේ අපිට පෙන්වන්න හැටියක් නැහැ. උල්පොත් පොඩි උල්පොතකින් ඒකත් මෙලු පොල් කට්ටෙන් වතුර එක්කහ කරලා කලයකට පුරවගෙන තමයි මේ මිනිස්සු වතුර අදින්නේ. මේ පහුගිය දවසක මේ මලගෙදරක් නැහැ. මේ මලගෙදරට පුදුම කරදර ටිකක් උනේ වැස්ස මේ වතුර නැතුව වැහි වතුර වලින් පවා පිඟංකෝ පොහොදන්න සිද්ධ වුණා. ඒ වගේම මම මේ ඉල්ලා සිටින්නේ මේ බලන මුළු රටවාසීන්ගේම සියලුම දෙනාගේම ඉල්ලා සිටින්නේ පින් සිද්ධ වෙන වැඩක් තමයි මේ ගමට මේ බොන්නට හදලා දෙන වතුර ටික නෑමට පවා මේගොල්ලෝ නාන්න ගන්න මේ අනිත් ඒවට අපහසුතාවල් වලට වඩා අවශ්‍ය වෙලා තියෙන බොන්න වතුර නැති එක තමයි මේ ගමට සෑහෙන පාඩුවක් වෙලා තියෙන්නේ. අපේ ගමේ අය වෙනුවෙන් මෙන්න මේ උදව්ව කරන්න මොකවත් නෙමෙයි. දැන් අපිට 75% විතර වැඩ කොටසක් මේකේ ඉවර කරලා තියෙනවා. මේ ඉතුරු බට ටික සහ මේ විදුලි ආරන් දීලා මේ ප්‍රධාන ජල මේ ස්ටොක් ටැංකිය අතර මේ ජලය පුරවලා ඒකෙන් බෙදා හරින මීටර කොට හයි කරන්න වෙයි ගෙවල් වලට සෑහෙන ඒකටත් වියදමක් යනවා. නමුත් මේ දුප්පත්භාවයෙන් මේගොල්ලන්ට ඒ වගේ දේවල් කරගන්න හරි අපහසුයි. මේ අපේ ගමට ඔබතුමන්ලට පින් සිද්ධ වෙනවා මේ ගමට මේ දේ කරලා දෙනව නම්. මේක තමයි ඔබතුමන්ලා කරන විශාලම උදව්ව. මේ ගමේ මිනිස්සු ජීවත් වෙන විදිය දැකලා අපිට පිහිට වෙන්නේ කියලා ඔබතුමන්ලාගේ වැඳලා ඉල්ලා සිටිනවා. මේකට අපිට පිහිටක් වෙන්නේ කියලා. පිටවැද්දට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුරුකෝට් කන්ද කියන ගම්මානයේ මේ අපි බොහෝම දුප්පත් මිනිස්සු කොටසක් ඉන්නේ. ඒ වගේම පරම්පරා 3-4කට වැඩිය කාලයක් මේ පානීය ජලය නැතුව මිනිස්සු බොහෝම දුක් විඳිනවා. ඉතින් එක එක ආයතන වලට හැම තැනකටම කිව්වා අපිට හරියට ඒක මුකුත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පොඩි ආධාරයක් දීලා අපි මේ ටික මෙතෙක් දැන් ළිඳ එහෙම ගහගෙන හදාගෙන ඉන්න මිනිස්සුන්ගේ කුලි වැඩ කරන මිනිස්සු ඉන්නේ. කුලි වැඩ කරලා අපේ ගමේ කුලි වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ගෙන් රුපියල් 500 එකතු කරලා ඉවරලා අපි මේ පොඩි ගෙයක් හදාගෙන මේ කරගෙන මේ වැඩේ මෙතෙක් ගෙනාව. දැන් නම් හරිම අමාරුයි. මේ ඊයේ පෙර ඉදා මලගයක් වුණා. අපේ ගෙදරත් මලගයක් වුණා. ඒකට මිනිස්සු මේ බොහෝම අමාරුවෙන් ගමේ අය ඇවිල්ලා ඉවර වෙලා වතුර ඇදලා වාහන වලින් එහෙම වතුර ගෙනල්ලා දුන්නේ. ඒ වගේ දුක් විඳින ගම්මානයක් මේක. මේ අපි ඉල්ලා සිටින්නේ මේ සෑම කෙනෙක්ගෙම මේක බලන සෑම කෙනෙක්ගෙම අපේ දුක බලලා අපිට මේක දැන් බොහෝම තා ටිකයි තියෙන්නේ. ඒ ටික කරගන්න කොහොමත් අමාරුයි. මිනිසුන්ගේ මේ කාලේ හැටියට ගමේ අයගෙන් මේ කාලේ හැටියට මේ එකතු කරන්න අමාරුයි. ඒක නිසා ගන්න විනක් අරගෙන මේ අපිට දැන්ට තියෙන බට ටික අරගෙන ඒ වැඩේ ඉවර කරගන්න මේ බලන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ගන්න පිනක් අරගෙන අපිට මේ උදව්ව කරන්න කියලා. අත ඇති දේ එක පතට විකුණ ගන්න. අත නැති දේ එක පතට අරගන්න. දැන්ම යන්න dasatmarket.lk එකට. dasatmarket.lk
නැති දෙයක් නැති තැනක්.